සුබ දවසක් සියලු දෙනාටම අග්‍රාට් YouTube channel එකට ආදරය වලා සාදරයෙන් පිළිගන්නවා මම අද කතා කරන්න යන්නේ දියසායම් මාධ්‍ය හැසිරීමේදී අපි කොහොමද කඩදාසිය තෝරගන්න ඕනි කියන මාතෘකාවයි මේක ඉතා වැදගත් මාතෘකාවක් මොකද අපි අඳින චිත්‍රය පවතින්නේ කඩදාසිය මත ඒ හින්දා අපි අඳින්න ගන්න කඩදාසිය ඉතා වැදගත් වෙනවා දියසායම් චිත්‍ර නිර්මාණය කරනකොට චිත්‍රය නිර්මාණය කරන්න ගන්න කඩදාසිය තා හොඳ මට්ටමේ දියසායම් මාධ්‍යයට උචිත කඩදාසියක් වීම අනිවාර්යයි. මොකද මම එහෙම කියන්නේ මොකද කඩදාසියේ තියෙන ගුණාත්මක බව අපේ චිත්‍රයේ තියෙන ගුණාත්මක බවට අනිවාර්යයෙන්ම බලපානවා. ඒ හින්දා කඩදාසිය තෝරගන්නකොට දියසායම් මාධ්‍යයට ගැළපෙන කඩදාසියක් තෝරගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන. මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගුණාත්මක බවෙන් උසස් දියසායම් කඩදාසියක් කොහොමද ඔයාලා තෝරගන්නේ කියලා ඔයාලා පාසල් යන දුවා දරුවෙක් නම් ඔයාලට පාවිච්චි කරන්න සුදුසු මට්ටමේ කඩදාසිය මොකක්ද ඒ වගේ කඩදාසි මිලදී ගන්න තියෙන්නේ කොයි වගේ පැන්වලද ඒ වගේ මිල කොච්චරක් වෙනවද කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ හින්දා මේ වීඩියෝ එක දිගටම ස්කිප් නොකර බලන්න ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි දියසායම් මාධ්‍ය හැසිරීමේදී අපි කඩදාසිය කොහොමද තෝරගන්න ඕනේ කියන දේ ගැන ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් පහල තියෙන subscribe button එක click කරලා ඊළඟම තියෙන bell icon එකේ all select කරන්න. එතකොට මම මේ වගේ දාන videos ඔක්කොම ඔයාලාගේ ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්. අපි එහෙනම් වැඩිපුර කතා කර කර ඉන්න අවශ්‍ය නැහැ. video එකට යමු. කඩදාසි වර්ග තුනක් ප්‍රධාන වශයෙන් අපිට දියසායම් මාධ්‍යයට ගැළපෙන විදිහට නිර්මාණය කරපු කඩදාසි වර්ග තුනක් අපිට වෙළඳපළේ ගන්න තියෙනවා. මේ කඩදාසි තුන අපිට මේ විදිහට කොටස් තුනකට බෙදලා දීලා තියෙන්නේ මේකේ මතු පිට ස්වභාවය නැත්නම් සර්ෆේස් එක අනුව ඒකේ තියෙන ටෙක්චර්ස් වල ස්වභාවය අනුව තමයි අපිට මේ විදිහට කොටස් වලට අපිට වෙන් කරලා තියෙන්නේ. මොකද එක් එක් ශිල්පීන්ට ඔවුන්ට ආවේනික වූ සිතුවම් නිර්මාණය කරන්න ගියාම අවශ්‍යතාවය අනුව කඩදාසි වර්ග කීපයක් තමයි වුන් මේ නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොට්ප්‍රෙස් කියන කඩදාසිය ගත්තාම ටිකක් සිනිඳු බවක්, මතු පිට සිනිඳු බවකින් යුක්ත කඩදාසියක් තමයි හොට්ප්‍රෙස් කියලා කියන්නේ. මේ කඩදාසිය ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ගොඩක්ව සිවුම් ඩීටේල්ස් මතු කරලා පෙන්වන්න කැමැත්තක් දක්වන ශිල්පීන් තමයි මේ කඩදාසිය ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඔය wild life painting සඳින අය කුරුල්ලෝ සමනල්ලෝ මල් වර්ග අන්න ඒ වගේ painting සඳින අය තමයි මේ hot press කියන කඩදාසිය බොහෝ දුරට භාවිතා කරන්නේ මේ කඩදාසියේ සිනිඳු බවත් එක්ක මේ කඩදාසිය මත වර්ණ වේලෙන්න යන වෙලාව සහ වතුර තියෙන ප්‍රදීප පවතින වෙලාව ඒ වගේ දේවල් සහ brush පාරේ තියෙන smooth එක මේවා වෙනස් වෙනවා ඒකින්ද එක් එක් ශිල්පියාට ගැළපෙන විදිහට තමයි මේ කඩදාසිය නිර්මාණය කරලා තියෙන්නේ අපි ඊළඟට අරගෙන බලමු මොකද්ද මේ කෝල් ප්‍රෙස් කඩදාසිය කියලා කියන්නේ. කෝල් ප්‍රෙස් කඩදාසිය කියන්නේ ඒක සාමාන්‍ය හොට් ප්‍රෙස් කඩදාසියට වැඩිය තරමක් රෆ්, ඊට වඩා රෆ් බවකින්, පොඩි ගොරෝසු ගතියකින් යුක්ත කඩදාසියක් තමයි කෝල් ප්‍රෙස් කඩදාසිය කියලා කියන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් ලෝකයේ ජනප්‍රියම වෝටර් කලර් ආටිස්ලා වැඩි දෙනෙක් පාවිච්චි කරන මේ කෝල් ප්‍රෙස් කියන කඩදාසිය. මේකේ ඝනකම යම් තරමක් වැඩි කෝල් හොට් ප්‍රෙස් කඩදාසියට වැඩිය යම් තරමකින් ඝනකම වැඩි. ඒ වගේම මේකේ අතට අත ගාලා බලනකොට හොඳ රෆ් මතු පිට ස්වභාවය ටිකක් ගොරෝසු බවක් අපිට පැහැදිලිව දැක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලෑන්ඩ්ස්කේපින් අඳින අය, පෝට්‍රේට් අඳින අය මේ කඩදාසියට ගොඩක් රුචිකත්වයක් දක්වනවා. මොකද ඒකේ අර ජලයේ රඳා පවතින විදිහ සහ වර්ණ මිශ්‍ර වෙන විදිහත්, වර්ණ මිශ්‍ර වෙන්න සහ ඒ ජලය වේලෙන්න යන වෙලාවත් දිසාන් ශිල්පීන් ඉතා කැමැත්තක් දක්වන විදිහට තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හින්දා වැඩි දෙනෙක් ශිල්පීන් මේ වගේ පේපර් එකක් තෝරගන්න කැමැත්තක් දක්වනවා. හොඳයි අපි ඊළඟට කතා කරන්නේ රෆ් පේපර්ස් ගැන. රෆ් පේපර්ස් කියලා කියන්නේ ටිකක් රළු බවින්. ඒක නමින්ම තේරෙන ඔයාලට උනත් මේකේ මතු පිට ස්වභාවය අර කෝල් ප්‍රෙස් පේපර් එකකට වැඩිය ඉතා රළු බවින් යුක්තයි. ඒ හින්දා මේ පේපර් එක භාවිතා කරන්නේ ලෝකයේ ඉන්න ඒ පේපර් එකම භාවිතා කරන විශේෂිත වූ ශිල්පීන් පිරිසක් ඉන්නවා. එයාලා ඒකට වැඩි කැමැත්තක් දක්වනවා. يعني ගොඩක් රෆ් විදිහට පේන්ටින්ග් සඳින්න පුරුදු වෙච්ච විතරයි මේ පේපර් එක පාවිච්චි කරන්නේ. ඒ හින්දා ඒ ආටිස්ලා ප්‍රමාණය ලෝකිතා අඩු ප්‍රමාණයක් ඉන්නේ. එයාලා
හරි කැමැත්තෙන් ඒ රෆ් පේපර්ස් පාවිච්චි කරනවා. එයාලා ගොඩක් ටැලන්ටඩ් ආර්ටිස්ට්ලා විදිහට අපි පිළිගන්නේ. මොකද එයාලා භාවිත කරන ස්ටයිල් එක කරන්න බෑ මේ අර ස්මූත් වැඩ කරන පේපර් එකෙත් නැත්නම් කෝල් ප්‍රෙස් කියන පේපර් එකෙත් එයාලා භාවිත කරන ස්ටයිල් එක කරන්න බෑ. ඒ ඒ ශිල්පීන්ට ආවේනික වුන විදිහට තමයි මේ පේපර්ස් පාවිච්චි කරන්න යාලු පුරුදු වෙලා ඉන්නේ. හොඳයි අපි ඊළඟට බලමු මොකද්ද කඩදාසියක් තෝරගන්නකොට අපි ඊළඟට සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියලා. මොකද කඩදාසි අපිට වෙළඳපොලේ මිලදී ගන්න තියෙන විවිධ ක්‍රම වලට එකක් තමයි කඩදාසි කට් කරලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි සයිස් එකකට අඟල් 5 cm වලින් නම් කරලා සයිස් එකකට පේපර්ස් කට් කරලා තියෙනවා. එහෙමත් නැත්නම් තව විදිහකින් අපිට පේපර් රෝල් කඩදාසිය රෝලක් විදිහට හදපු පේපර්ස් අපිට ගන්න තියෙනවා. නැත්නම් සම්පූර්ණ ෂීට් එක විදිහට, ඒ කියන්නේ කට් නොකරපු සම්පූර්ණ ෂීට් එක විදිහට කඩදාසි අපිට මිලදී ගන්න වෙළඳපොලේ තියෙනවා. ඉතින් අපි මේ කඩදාසි කොහොම මිලදී ගත්තත් මේ පේපර් එන පැකට් එකේ නැත්නම් පැකින් එකේ ගහලා තියෙන මේ කඩදාසියේ තියෙන විශේෂත්ව මොනවාද, ගුණාංග මොනවාද සහ මේ කඩදාසි කොයි විදිහේ නිර්මාණය කරපු නිෂ්පාදනය කරපු කඩදාසියක්ද කියන එක මේ පේපර් පැක් එකේ ගහලා තියෙනවා. ආන්ගේ ගහලා තියෙන දේවල් ගැන අපි හොඳ අවධානයෙන් බලලා තමයි අපිට අවශ්‍ය කඩදාසිය තෝරගන්න ඕනේ. ඔයාලට මේ දැක් ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට පේපර් පැක් කිහිපයක ගහලා තියෙන ප්‍රමාණයන් සහ ඒකේ GSM වගේ ආදී මේ කඩදාසියේ තියෙන විස්තර ටික තමයි මේ ඔයාලට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. මේකදී අපි ඉස්සල්ලාම බලමු කඩදාසි පේපර් පැක් එකේ ගහලා තියෙන සයිස් එක ගැන. සයිස් එක කියන්නේ එක එක් ශිල්පීන්ට තමාගේ රුචිකත්වය අනුව තෝරගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් සයිස් තියෙනවා. ඒවා A3 A4 ආදී ලෙසත් ඉන්ටර්නල් ලෙවල් එකේ පේපර් කටින් වෙන පේපර් කට් වෙලා නැත්නම් පේපර් කපන ප්‍රමාණයක් තියෙනවා. ආන් මේ ප්‍රමාණයන්ගෙන් අපිට මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට සම්පූර්ණ කඩදාසි රෝලක් අරගෙන කඩදාසියෙන් කෑල්ලක් කපලා අපිට ඕන විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ විදිහට සුදුසු පරිදි ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මේ කපලා ගන්න පේපර්ස් ගන්න කැමැත්තක් දක්වනවා. මොකද තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පේපර් එක කපලා ගන්න පුළුවන් නිසා. එහෙමත් නැත්නම් ස්ටෑන්ඩඩ් සයිස් වලට කට් කරපු පේපර්ස් තියෙනවා. මේ පේපර් පැක් එකේ මේ කට් කරපු ප්‍රමාණය මේ පේපර් එකේ සයිස් එක අනිවාර්යෙන් ගහලා තියෙනවා. ඒ හින්දා අපි චිත්‍රයක් නිර්මාණය කරන්න ගන්නකොට අපිට ඕනේ චිත්‍රය අඳින්න සුදුසු පේපර් එක ප්‍රමාණය අපි මෙතනදි තීරණය කරන්න ඕනේ අපි කඩදාසිය මිලදී ගන්න යනකොට. ඊළඟට වැදගත්ම කාරණේ තමයි කඩදාසියේ තියෙන GSM වගේ. GSM වගේ විවිධ කඩදාසි වල දැකලා තියෙනවා. කඩදාසි වල ගොඩක්ම දැකලා තියෙන A4 කියන කඩදාසියේ අපි ඔය සාමාන්‍ය පින්ටින් වලට ගන්න එකේ ගහලා තියෙනවා GSM 70, GSM 80 කියලා. අන්න ඒ වගේ කඩදාසියේ GSM වගේ කියලා අගයක් print කරලා තියෙනවා. මේක ඉතාල වැදගත් අපේ චිත්‍ර නිර්මාණය කරනකොට. මොකද මම එහෙම කියන්නේ සිතුවම් නිර්මාණය කරන්න ගන්න කඩදාසියක චිත්‍ර නිර්මාණය කරන්න ගන්න කඩදාසියක තිබිය යුතු GSM වගේක් තියෙනවා. ඊට පල්ලෙහා තියෙන කඩදාසි අපි සිතුවම් නිර්මාණය කිරීමට ගන්නෑ. සාමාන්‍යයෙන් ස්කෙච් එකක් අඳින්න වගේ දේවල් වලට පාවිච්චි කරාට වෝටර් කලර් මාධ්‍ය හැසිරවීමෙන් හොඳ මට්ටමේ සිතුවමක් අඳින්න අපි ඔය කඩදාසි භාවිත කරන්නේ නැහැ. GSM වගේ කියලා කියන්නේ කඩදාසියේ වර්ග මීටර් එකට. ඒ කියන්නේ දිග සහ පළල වර්ග මීටර් එකක් වෙනකොට කඩදාසියේ තියෙන බර තමයි GSM වගේ කියලා මේ සලකුණු කරලා තියෙන්නේ. වර්ග මීටර එකක තියෙන බර අඩු වැඩි වෙනවා කඩදාසිය ඝනකම අඩු වැඩි වෙනකොට. කඩදාසිය තුනී වෙද්දී ඒකේ බර අඩු වෙනවා. එතකොට GSM වගේ අඩු වෙනවා. කඩදාසිය ඝනකම වැඩි වෙන්න ඒකේ බර වැඩි වෙනවා. එතකොට කඩදාසිය ඝනකම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි වෙළඳපොලේ printin වලට ගන්න තියෙන papers තියෙන ගොඩක් වෙලාවට GSM 80 70 වගේ numbers වලින් තමයි ඒ printin වලට ගන්න තියෙන papers තියෙන්නේ. ඒ කියන්නේ 100ට පල්ලෙහා. සාමාන්‍යයෙන් චිත්‍ර අඳින්න පාවිච්චි කරන කඩදාසිය GSM වගේ 180ට වැඩි එකක් පාවිච්චි කරනවා නම් තමයි හොඳ. මොකද ඒ මට්ටමේ කඩදාසියකදී අපිට වැඩ කරන්න පුළුවන් layers ප්‍රමාණය සහ ඒකෙදි භාවිත කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් වතුර ප්‍රමාණය අපිට සාමාන්‍ය කඩදාසියක වතුර ප්‍රමාණයට වැඩිය ලේස් ප්‍රමාණයට වැඩිය වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ චිත්‍රය ගොඩක් සාර්ථක කරගන්න අපිට මේ වගේ කඩදාසියක් භාවිත කිරීමේ පහසුවක් තියෙනවා. ඒ හින්දා චිත්‍ර අඳින්න වගේ වැඩකට පාවිච්චි කරනවා නම් ඔයාලා අනිවාර්යෙන් GSM වගේ 180ට වැඩි කඩදාසියක් භාවිත කරනවා නම් තමයි හොඳ. ගොඩක් වෙලාවට ශිල්පීන් වැඩි කැමැත්තක් දක්වනවා මේ GSM මගේ 300 කියන රේන්ජ් එකේ කඩදාසි පාවිච්චි කරන්න. මොකද ඒ කඩදාසිය භාවිතයේදී තියෙන පහසුවත් එක්කත් ඒ කඩදාසිය මාධ්‍යයට මාධ්‍ය හැසිරවීමේ තියෙන පහසුවත් එක්කත් මම හිතන්නේ ලෝකයේ වැඩිම පිරිසක් විසින් පාවිච්චි කරන කඩදාසිය තමයි GSM මගේ 300 මට මේ කඩදාසිය කියන්නේ.
එක යම් මට්ටමක ඝනකමක් තියෙන හොඳ කඩදාසියක්. ඒ වගේම තමයි GSM මගේ 600 කියන තැනට යනකොට කඩදාසි ඝනකම ඉතා වැඩි වෙනවා. ඒක හා ලොකු බෝඩ් එකක් වගේ යම් ඝනකම් බෝඩ් එකක ඝනකමට සමාන කඩදාසියක් තමයි GSM මගේ 600 දක්වා යනකොට වෙන්නේ. එතකොට ඒ විදිහ කඩදාසියක් සාමාන්‍ය මිලට වැඩිය ඉතා ඉහළ මිලක් ගන්නවා. මොකද GSM මගේ අඩුවෙන්න කඩදාසිය මිල අඩු වෙනවා වගේම GSM මගේ වැඩි වෙන්න කඩදාසි මිල වැඩි වෙනවා. ඉතින් අපිට අපේ වැඩේට ගැළපෙන ආකාරයේ කඩදාසියක් තෝරගන්නකොට GSM මගේ පැකේජ් ගහලා තියෙන GSM මගේ බලන එකත් අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි කඩදාසි පැකේජ් ගහලා තියෙනවා මේ කඩදාසිය සුදුසු වෙන්නේ මොන මාධ්‍යයෙන් සිතුවම් ඇඳීම සඳහාද කියලා. මොකද එක් එක් මාධ්‍යයන්ට ගැළපෙන ආකාරයේ විශේෂයෙන් නිර්මාණය කරපු කඩදාසි වලටපලේ ගන්න තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට පැස්ටල් මීඩියම්, වෝටර් කලර් මීඩියම්, ස්කෙචින් කියලා මේ කඩදාසි පැක් එකේ ගහලා තියෙනවා. සාමාන්‍ය ස්කෙචින් කරන කඩදාසියක් දියසායම් මාධ්‍ය හසුරවන්න වඩා යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර කඩදාසි තියෙනවා ඕල් මීඩියම් කියලා සටහන් කරලා. මේ ඕල් මීඩියම් කියන එකේදී දියසායම් මාධ්‍යද මේකට ඇතුළත් වෙනවා. නමුත් දියසායම් මාධ්‍යයේ ඉතා හොඳ මට්ටමේ සිතුවමක් අඳිනකොට ඕල් මීඩියම් කියලා ගහලා තියෙන පේපර් එකක නැතුව වෝටර් කලර් පේපර්ස් කියලා ගහලා තියෙන පේපර් එකක්ම තෝරගන්නවා නම් ඔයාලට ගොඩක් වාසියක් තියෙනවා. මොකද අපි අඳින චිත්‍රයේ ඉතා හොඳ ගුණාත්මක බවක් ලබා ගන්න නම් අපි මේ විදිහේ වෝටර් කලර් පේපර් කියලා ගහලා තියෙන පේපර් එකක්ම මිලදී ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඊළඟට වැදගත්ම කාරණාවක් තමයි මේ පේපර් එක නිෂ්පාදනය කරලා තියෙන පල්ප් එක නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා. මොකද අපි නිර්මාණය කරන පේන්ටින් එකේ කල්පවැත්ම සඳහා මේ පේපර් එක නිර්මාණය හදන්න භාවිතා කරලා තියෙන පල්ප් එක අපිට වැදගත් වෙනවා. අපිට වෙළඳපළේ භාවිතා කරන්න තියෙනවා මිලදී ගන්න තියෙනවා පේපර් වර්ග දෙකක්. එකක් 100% කොටන් අනිත් එක සෙලියුලෝස් කියන පල්ප් එකෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ දෙකම වෝටර් කලර් පේපර්ස් විදිහට තමයි ගන්න. ඒ වුණාට ඉහළ මට්ටමේ සුරක්ෂිතතාවයක් තියෙන ඉහළ මට්ටමේ කල්පවැත්මක් තියෙන හොඳ පේපර් එකක් විදිහට අපිට කොටන් පේපර් එක ගන්න පුළුවන්. සෙලියුලෝස් පේපර් එක නරක නැහැ. නමුත් ඒක කල්පවැත්මේදී යම් කොටන් පේපර් එකට වැඩිය අඩු බවක් තමයි තියෙන්නේ. ඒ හින්දා ගොඩක් ලෝකයේ ඉන්න ඉහළ පෙළේ ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, දියසයන් ශිල්පීන් කොටන් පේපර් 100% කොටන් පේපර් එක ගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම ඔයාලා පේපර් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තමයි මේ ඇසිඩ් ෆ්‍රී කියන එක. ඇසිඩ් ෆ්‍රී පේපර් එකක් ඔයාලා භාවිතා කරනවා නම් ඔයාලගේ චිත්‍රයේ කල්පවැත්ම ඉතාමත් ඉහළ මට්ටමක රඳව ගන්න අපිට පුළුවන් වෙනවා. මේ වගේ කාරණා මම කතා කරේ මේ පේපර් එකක් මිලදී ගන්නකොට ඔයාලා සැලකිලිමත් විය යුතුම දේවල් ටිකක් නිසා. ඒ කියන්නේ මේ දේවල් ගැන සැලකිලිමත් වුණොත් තමයි අපිට වෝටර් කලර් මාධ්‍ය නැත්නම් දියසායම් මාධ්‍ය හසුරවන්න ඉතා සුදුසු පේපර් එකක් මිලදී ගන්න හැකියාව තියෙන්නේ. ඔයාලා මේ විදිහට ගොඩක් දේවල් ගැන බලලා හොඳ පේපර් එකක් වෙළඳපළින් හොයාගත්තට පස්සේ ඒ හොයාගන්න පේපර් එක අපි ගෙදර ගෙනල්ලා තියාගන්නකොටත් ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි මේ ගේන පේපර් එක ඉතා ප්‍රවේශමෙන් අරන් තියාගත්තේ නැත්නම් අපිට මේ පේපර් එකේ තියෙන ඉහළ ගුණාත්මක බව ලබා ගන්න බැරුව යනවා. මොකද මේකට හුලං වැදුනොත් සහ මේකේ ජල වාෂ්ප නැත්තම් පින්න වගේ දේවල් මේකට සමග එකතු වුණොත් මේ පේපර් එකේ තියෙන ගුණාත්මක බව ක්‍රමයෙන් අඩු වෙන්න බලනවා. ඒ හින්දා ඔයාලා මේ විදිහට කියන පේපර්ස් ඉතා ප්‍රවේශමෙන් අරන් තියා ගන්න ඕනේ. නැත්තම් මේ වගේ තියෙන ගුණාත්මක බව ඉතා සීග්‍රයෙන් විනාශ වෙලා යනවා. අඩුම තරමේ ඔයාලා ඉටි කවර දෙකකටවත් දාලා හොඳින් සීල් කරලා මේ කඩදාසි ටික පොඩි නොවෙන්න තියලා ගන්න එක තමයි හොඳම දේ. ඔයා චිත්‍ර විෂය හදාරන පාසල යන දරුවෙක් නම් ඒ ලෙවල් හරි ඕ ලෙවල් හරි විභාගයට ඔයාලා චිත්‍ර විෂයෙන් සූදානම් වෙනවා නම් ඔයාලා ඉතා හොඳ මට්ටමේ දියසායම් අඳින්න පුළුවන් පේපර් එකක් හොයාගන්න ඕන තමයි හොඳ. ඒත් මන් දන්නවා අපේ රටේ ඒ වගේ පේපර් එකක් මිලදී ගන්න තියෙන ස්ථාන ඉතා අඩුයි. ඒ වගේ හොඳ පේපර් එක මිල ටිකක් ඉතා වැඩි. ඒ හින්දා පාසල් යන දරුවන්ට ඒක මිලදී ගැනීම යම් අපහසුතාවයක් තියෙනවා. නමුත් ඔයාලට පාසලේදී සිතුවම් නිර්මාණය කරන්න යම් මට්ටමකින් හෝ දියසායම් මාධ්‍යයට සුදුසු පේපර් එකක් භාවිතා කරනවා නම් තමයි සුදුසු. මොකද ඔයාලට විභාගෙට අනිවාර්යයෙන්ම ලැබෙනවා දියසායම් මාධ්‍යයේ හසුරවන්න පුළුවන් පේපර් එකක්. ඒ කියන්නේ ඉතා ඉහළ මට්ටමේ ක්වොලිටි එකක් තියෙන පේපර් එකක් නෙමෙයි. නමුත්
යම් මට්ටමකින් දියසායම් මාධ්‍ය හොඳින් හසුරවන්න පුළුවන් පේපර් එකක් තමයි ඔයාලට විභාගෙට ලැබෙන්නේ. එතකොට ඔයාලා ඉස්කෝලේදී පාසලේදී ප්‍රැක්ටිස් කරන කොට බොහෝට කල මාධ්‍ය හොඳින් හසුරවන්න පුළුවන් පේපර් එක පුරුදු වෙලා ඉන්න එක ඔයාලට විභාගෙදී වාසිදාහකට වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා සැලකිලිමත් වෙලා දියසායම් මාධ්‍ය සඳහාම නිෂ්පාදනය කරපු කඩදාසියක් මිලදී ගන්න උත්සාහ කරන්න. සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 1000ක් වගේ මුදලට A3 ප්‍රමාණයේ කඩදාසි 24ක් තියෙන පැක් එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට එහෙම කාට හරි මිලදී ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් පෞද්ගලිකව මගේ ටෙලිෆෝන් නම්බර්ස් එකට කතා කරන්න. මම මේ ආයතන සම්බන්ධ කරලා දෙන්නම් ඔය ඔයාලට මේ කඩදාසි ටික මිලදී ගන්න. මම මේ වෙලාවේදී ඉව මිලදී ගන්න පුළුවන් තැන්වල ස්ථානවල නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා මට පෞද්ගලිකව කතා කරන්න. එතකොට මම ඒ ස්ථාන වලට සම්බන්ධ කරලා දෙන්නම්. හැබැයි වා ශිල්පීය මට්ටමේ චිත්‍රාන්දින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වා දියසායම් මාධ්‍ය භාවිත කරනවා නම් මම අර ඉහතින් කියපු පේපර්ස් ගැන කඩදාසි ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාලගේ ශිල්පීය මට්ටම වැඩි වැඩි දියුණු කරගන්න ඕන නම් වඩා දියුණු කරගන්න ඕන නම් අනිවාර්යෙන් පාමත පේපර් එකක් භාවිත කරන්න ඕනේ. මම අද කතා කරේ දියසායම් මාධ්‍ය හැසිරීමට සුදුසු කඩදාසියක් ඔයාලා කොහොමද තෝරගන්න ඕනේ කියන කාරණාව ගැන. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා දියසායම් වර්ගයක් තෝරගන්නකොට මොන විදිය බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ දියසායම් මොන නමකින් තියෙන දියසායම් එකක්ද ඔයාලා භාවිත කරන්න ඕනේ, දියසායම් එකේ තියෙන ගුණාත්මක බව කොයි වගේ වෙන්න ඕනද කියලා කතා කරන්න. ඒ දියසායම් ටිකෙන් අඳින්න ඕන පින්සල් ගැන කතා කරන්නත් මම තව වීඩියෝස් කීපයක් ඔයාලට ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. එයින් දිගට මගේ YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. මම මීට කලින් ඉදිරිපත් කරා ප්‍රකාශන චිත්‍රයක් නිර්මාණය කරගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් ගැන. මම දෙවෙනි ගේන්න හිටිය වීඩියෝ එක තමයි ඒකේ දෙවෙනි කීවර විදිහට ප්‍රකාශන චිත්‍රය නිර්මාණය කරගන්න සහ ඒක වර්ණ කරන හැටි. එතකොට මට දරුවන් කීප දෙනෙක් කතා කරලා අහලා තිබුණා දියසායම් චිත්‍රය අඳින්න ඕනේ මොන වගේ කොලයකද කොහොමද පාට තෝරගන්න ඕනේ සර් ඒක ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඒකයි මම මේ වීඩියෝ එක අර වීඩියෝ එකට කලින් ගෙනාවේ. ඒ හින්දා අපි පියවරෙන් පියවර දියසායම් මාධ්‍ය ගැන හොඳින් හඳුනගෙන ප්‍රකාශන චිත්‍රවලටත් යමු. ඒ වගේම චිත්‍රවිෂය හදාරන ඔයාලට වගේම තවත් මේ ගැන ආසාවක් තියෙන කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාලා පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකේ all select කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ මේ වීඩියෝ එක ගැන අදහස ඔයාලා ඉදිරිපත් කරන්න. මට එතකොට ඊළඟට වීඩියෝ එකක් ගේනකොට මට ඔයාලා මොන වගේ වීඩියෝ එකක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ, ඔයාලට තියෙන ගැටලු මොනවද කියලා මට පැහැදිලි අවබෝධයකින් ඊළඟ වීඩියෝ එක කරන්න පුළුවන්. ඒ හින්දා මතක් කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් තියන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්. අයිබෝවන්. ගිහලා ඉන්නවා.